පමි පාස ො ද ි් පව් පාල ාවන ඉන්න ඇතුළුේ ඇතුපත්තක ඕ මම දැක්කා මේ පොලිසිය බාර ඇමැතිතුමා ඇවිල්ලා කියනවා දැන් මේ පාස්කු ප්‍රහාරී කියියලු පරීක්ෂණ අවසන් වෙලා තිබෙනවා කියලා එතුමා ප්‍රකාශයක් කලා ති මහිතන්නේ එතුමා අණ්ඩුව ඇමතිවර හැටියට ඒ ප්‍රකාශයේ කිරීම ගැන මම පුදුම වෙන්නෙ නෑ නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා අපේ විපක්ෂයේ ඉන්න කාලේ හරෙන් ෆැනෑන්ඩෝ මන්ත්‍රීවරයත් මනුංෂනානයකාර මන්ත්‍රීවරයත් පාර්ලිමේන්තුව තුළ මේ පාස්කු බෝභ ප්‍රහාරය සම්බන්ධව විශාල කරුණු රාශියක් හෙළිදරව් කරා. විශාල්ලෙස. බරපතල චෝධනා රාශියක් එතුමල්ලා පාර්ලිමේන්තුවය තුළ එලිදරව් වෙලා එළිදරව් කරා. ඒවගේම තමයි ඔවුන් කිව්වා ආණ්ඩුවට එකතු වෙන්නෙත් මේ පාස්කු බෝඹ ප්‍රහරයේ ඇත්ත ොලකරුව ඒමනත් මහ මොලකරුව හොයා ගන්න තයි අපි නනිල් වික්‍රමසිංත් එෙක්කත් මේ ආඩුවත් එකක් එකති වෙන්නෙත් කියල ද පැසවා. දේකඒ පැත්තකින් තියෙකු. මම අහන්න කැමති පොලි සැමතිතුමාගෙන් දැන් අමනූෂනානායකාරත් හරෙන් ෆනෑන්්ඩෝ ඇමතිවරයක්ත් දැම් වර්තමාන ඔබුතුමාත් එක කැබිනැට් එකේ වාඩි වෙන ඇමතිවරු දෙන්නේෙක්. ඔබතුමා එක්ක වාඩි වෙලා ඉන්න. තොට එදා ඒගොල්ල පාර්ලිමේන්තිවෙද හෙිදරව කරපු කරුණු සත්‍යද අත්‍යයද. ඒ අපිට දෙන්න උත්තරයක්. ඒ හරෙන් පැෙන ඇන්නුවයි මනුෂනානාකාරයි පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශ. ඒ ගොල්ල හෙළිදරව කරපු කරුණු ගැන පරීක්ෂණ කලාද. නැද්ද. එහෙම ඒවගේ ම තමයි එතුමා ඒක ගැන කියන්න ඕනේ මොකද ඒගොල්ල ඉන්න ආ්ඩුව ඇමතිවරුණේ ඒගොලේ දා විපක්ෂ ඉඳගෙන බරපතල චෝදනාවල් කරා. ඒක හැන්සාඩ්ඩොලක් ගත වෙලා තිබෙනවා. තකට ඒ කරපු චෝදනාවල් ගැන පොලිසි ාරය ඇමතිවරය මොක්ද කියන්නේ. ඒ ඒ පිගන්නවද ඒවා නැද් ඒ පීක්ෂණ කලාාද පරිීක්ෂණ කරේ නැද්ද. ඒගේම අපි අහන්න කැමති අප හරෙන් පැනෑන්්ඩෝ දැන් ඉන්න වර්තමාන ඇමතිවරයාගෙනුත් මනුෂනාකාර වර්තමාන ඇමතිවරයාගෙනත් දැන් හොල් ආඩුවට එකතුනේ මහමොලකරු අල්ලන්නනේ. එහෙම නැකවේ දැන් දැන් ඒ මහමොලොකරුව අල්ලගත්තාද. තපිට ඒ ඒ ඇමතිවරු දෙන්න කියන්න ඕනේ. දෙගොලිකුව ගොල්න් එක කොන්දේසියක් තමයි ආණ්ඩුවට එකතුෙන්න්න මහමොකරු අල්ලගන්න. දට අපි හනවා ඒගොල් ලඟෙන් ඔබතුමාලා පාර්ලිමේන්තුවේ පාස්කු බෝභ පහාරය සම්බන්ධව කරපු ප්‍රකාශ. ගැන ද ඔබතුමාලා නියෝජනය කරන මේ ආණ්ඩුව ඒවා ගැන පරීක්ෂණ කලාාද. අපියාන අරේ නැමතුමාගෙන් එක කියන්න. මනුෂගෙන් අපි ඇමැතුමාගෙන් අපි යාන දොව්වල එදා විපක්ෂ හිදග කරපු ප්‍රකාශ ගැන, දැන් ඔතුමාලා එකතු වෙලා ඉන්න ආණ්ඩුව ඒ ඔබතුමාලගේ කතාාවල්ලා ඔබතුමාලා හිළිදරව කරපු කරුණු ගැන පරීක්ෂණ කලාාද. නැන්ද කලානම් කලා කියනන්න නැත්තන්න අයිගන්. එතකොඩද අපිට ජනතාව තීන්දු කරයි. ඔබතු මහාලගේ කියවපු කරුණු ගැන ජනතාවතේරුම් ගන. ඒවගේ තමයි අපි පොලිසි බා නැමැතුමාගේ ම අහන්න කැමති. ඔබතුමාගේ ආණ්ඩුවේ ඔය කැබිනෙට් එකේ ඔබතුමා එක්ක වාඩි වෙලා ඉන්න ඒ ඇමතිවරු දෙන්නා මේ පාස්කු බෝම්භ පහරය ගැන පාර්ලිමේන්තුවේ ඉතාම බරපතල ප්‍රකාශ කලාා. බරපතල දේවල්. ඒ සම්බන්ධව ඔබතුමා පරීක්ෂණයක් කරාද නැද්ද. ඒමැනත්ත මේම ඇමතිවොරු දෙන්නා කිව්වේ අසත්්‍යයද සත්ත්‍යයද.ඒ කියන්න? ති ජනතාව තේරුන්ගණනි පොලිසිය බරයමතුමාකුව ඇත්ද නැද්ද මේ අනිත යපය ඇත්තද නැද්ද කියන අපිට තේරුම්ගන්න පුුවන්. හෙම නැත්ව එතුමා ඇවිල්ලා මේ මේ ඔක්කොම පරීක්ෂර ඉවරයි දැම් ප්‍රශ්නයක් නෑ කියන එක ඒක නිකාම් මමහිතාන් නෑ ඒක තේවරුමක් ඇති කතාවක් කියලා මොකද. මේ ආන්්ුවම ෝජනය කරන අද ඒතුමා එක්කම ැිනැට් එකේ වාඩිවෙලාන්න. මේ ඇමති වරු දෙන්න පාර්ලුමේන්තුවේ විශ විපක්ෂය නෝජනය කරන කාලේ. මේ ආණ්ඩුව පිළිබඳව මේ අයිතුමා නියෝජනය කරන මේ ආ්ඩුව පිළිබඳෝම යම් යම් ක්‍රියාකාරීත්්‍යය පිබඳව ශාලෙ ඕ චෝද ල් කල්ලතිබෙන. ති අපි ැනගන්නවනේ පොලිසි ාරඇතිවර ඒ චෝදනාවලු පරික්ෂා කලාාද. නැද්ද ඒගේ මහරෙන් පැෑන්ඩයි මනුෂනානයක්කාර කියන්න ෝනේ ඕන් කරපු චෝදාව. ම ඒක වලංගු භාවයක් තියනවද නැද්ද කියලා ඒගොල්ල මුත් ජනතවිදිරියට ඇල කියන්න ඕන. ඒහම දැන් චෝදනාවල් කරලා දැඇමතිකමක් කම්බුණනාම හොම හැගිලයින්දල වැඩේ අරයන්නේ නෑ. දැම්මේ හැගිලානින්නේ දැන් ඒගල්ලු කිවේ ඒගොල්ල හමලකාරයාවල්ලන්න තමයි රනිල් වික්‍රමසිංහත්ත ජනීිපතිවරයක එකතුවන්නේ කියලා රණනිල්ික්‍රමසිං හත අට කොදේසයකුත් දැන්න ඒවාගේ රනිල් වික්‍රමසික හතයක් කියවන ඇමතිම ගත්තට පසේ ම කොට්න යාර්්ක මේ පාර දෙෙනවායි. ගොරදැන්ගේඒ ජනාධිපතිතුමාගේ කතා බාගුත් නෑ ආණ්ඩුවත් එක්ක ඇ පැමතිගන්න ඇති ච්ා ඇමතිවර දෙන්නගේ ඒ ගැ කතාාව ාගුත් නෑ ඔක්කොමල නිශ්බ්ද වෙලා ඉන්නවා. පොලිසිය බාන ඇමතිතුමා විල්ලකේනවා මේ ඔක්කො හරි දැම් ප්‍රශ්ටය වරයි කෙ තුමා විල්ලක කියනවා. නිදහස සභසාහ ජර්ත සව ජේපිකට සාකච් අයනවා. ඔබතුමල්ත් මේ කොමසාකට්ට අරිත් පක්ස කර. ඔවු. අපිත් අපේ සමග සන්ධානය හැටියට සමගි බලවේගේ හැටියට අපි සන්ධාන ඉන්න සියලුම පක්ෂත් එකතු කරමින් පාර්ලිමේන්තු නියෝජනය කරන යම් යම් කණ්ඩායමුත් එක්කත්. ඒවගේම පාර්ලිමේයින්තුය පිටද ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී හා සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ සමඟත් සාකච්ඡාවල් මේ වලා යනවා. රටේ පුළුල්ම සන්ද්‍යාපාරය හා චන්ද පෙරමුණ ගොඩන ඔගේ මන්තුුම නිදහ ජනසාා සභාද ප්‍රකාශ වන ජනාධිපතිවරයා විදියට සජි්‍යය උතාස් මාතය සහ අගමත්තවරයා විදියට අන්ඩුුමාර සාානාක උනත්ේගොල්ල ෝජනා කරන කිය බොත්මල ඉස මම තම දන්න නෑ ගැන. මම තම ඒක ගැන හරිියතත්මන් දන්නන්නේ නෑ ඒම අදස යෝජනවල් අව ඉති අපිට සාකච්ඡා කරලා ය ගැන බලන්න පුළුවන් හොඳමදේ පි කරනවා ගැ ගැටලුවක්. ඔොහු මෙහෙමයි පොහොට්ටුව නං පිපෙන්න්නේෙ නෑ මේ ආයිත් මොකොද මේ රටේ ඉන්න මේ බත්කන මිනිස්සු ඕඒ බත්කන මිනිස්සු ඉන්නකං මේ පොහොට්ටුවයි පිපෙන්න්නේ නෑ මට පේනවා එක දෙයක්. ඒක තමයි ඒගොල්ලෝ කොයි තරම් බංකොලොත් වෙලා තියෙනවාද කියලා ඒගොල්ලන්ගේ වේදිකාවල්ල කතා කරන කතිකයන් දෙයා බැලුවම අපිට පේවා පොහොට්ටුව යි තරම් ංකලොත් බාවකද ඉන්න කියනෙ එක. තේවගේම තමයි ඒගොල්ලෝ ඔයි කියන දේවල් අද විශේෂෙන්ම නාමල් රාජපක්සගේ අන්ඳෝනාව. එයාගේ අන්දෝනාව තමයි මටනං ඇහෙන්නේ එය අඩනවා වේදිකා ගානය ඇවිලායා අන්ඩනවා අපේ වෙලාකට කියන මේ පේ අ්ඩුව කිය කියන එක වෙලාකොට නැහැ කියල කියනවා එක වෙලාකොට බාප ගැනතා කරනවා තින් අපිට පේන තිබෙන මේගොල්ලෝ මේ රටේ ලොකු විවාශයක් ඇතිකර. මේ රාජ පක්සලා මේ පොහොට්ටුව මේ රටට ගෙනා වූ මේ විනාශය ඒකර ගොල්ලෝ වග කියන්න ඕන ඒක විත්තිකාරය. මෙරට බංකොලෝත් කරා අපේ දවාදරුවන්ගේ නාගතය විනාශ කළ අද අපේ අම්මල තාත්තල පෙට්‍රෝල් පෝලිම් මල තමන්ගේ ජීවිත නැතිරගත් ගෑස් පෝලිම් මල ජීවිත නැති කරගත්ත. ඒවගේම අද මේරටේ ඉන්න බුද්ධිමතුන් රටදාල යනවා ඒහින්ද ඔබ බාල බේෙත් ගෙනල්ල සම්පූර්ණයෙන්ම අපේ රෝගීන් විශාල ප්‍රමාණගගේ ජීවි හිිරගත්. ඒ වගේ විශාල්ල විනාශයක් මේරටට ඇතිකරපු මිනිස්සු තමයි. අද ඇවිල්ල තමන්ගේ අන්දෝනාවක නෝ ජනතාවට. ජනතාව ඉවසිලි මත්තුව ඉන්නවා තමන්ගේ වෙලාව එෙනකං. අපි කියයන රැනිල් වික්‍රමසින්ට පුළුවන්තරඟික්මට චන්දෙතියන්න චන්ද තිබ්බම බලාගන්න පුළුවන් වෙයි. ඔය නාමල් රාජපක්ෂලගේ ඇතුළු කණ්ඩයමේ අඳෝනාවට මේරටේ ජනතාව ලබා දෙන ප්‍රතිචාරය. ජනතාව දිනගනමින් දිනගනමින් ඇඟලි ගනමින් ඉන්නවා චන් දෙ දෙනකං. ඒද ඒගල්ලො කරන්නේ නිල් ික්‍ර සිං තක්ක එකතු වෙලා චන්ද ල්දාාගන වා ඒගොල්ල බේරෙන්න්න. මුත් අපි දන්නවා හැමදාම චන්ද කල්දාන්න බ චන්ද කවදරරි දවසකර යන්න ලුවන් අන්න එදාට බලාගන්න පුළුවන් පොහොටුව පිපිලද පහට්ටුව පරවෙලාද. නැත පොටුව ැති ලාද කිය හැමයි පිළතුරක්ම අපි ස්සහට බලාගන්න පුළුව. තින් මහිතනවා මේගොල්ලො මේ රට විනාශකර පූදවිය වැරදි තීන්දුවරන් වැරදි අපේක්ෂකය ගැනල්ල මේ රට බංකුලොත් කර පපුදවයට කිසිදු ආකාරය සදාචාරාත්මක අයිතියක් නෑ නැවතතාවක්ගේල ජනතාව ඉදිරේ චන්දඉල්ලන්න. ප ර් පර්ල ේ තු තුළ ජයරන සේලුම ේශපාන ක්ෂ තෙක්ක සාකක්්චාරගෙන යන වෙලාවේ ක් ෙල රමු ලට විුද ඉදිරිපත් රප විශවාස බගේ ජයග්‍රානක ීම සඳ. මොකද පර්ල ේතු තුළ ම ලින් ුවව වගේ පාර්ලි ේන්තු ියෝජනය කර මන්ත්‍රව දෙේ විසි පහටම ර්ද සාක්ෂි අනුව න්ද දෙන්න ඕන. ඕන්ග කියන්න ඕන මේ රට නතාව හද ෞඛ ේත්‍රයේ සපූර්ණනම කඩා වැටිලා. ඒකරම මේ ඇමතිවරයායි මේ දෂිත නිලධාරි මන්ඩල ව කියන්න ඕනේ. ඒකඒක විෙනව තමයි විශ්වාසබංග ෙනනලතියන, එන්ද පාර්ලිමේන්තු න්ත්‍රියට වගේ මක්තියෙනවා තමන්ගේ හර්ද සාක්ෂයට එකංගව චන්දදලා මේ දෘෂිත ඇමතිවරයායි මේ දෂිත නිලධාරි ම්ඩයායි අයින් කරලා අපේ රටේ සෞඛ්‍ය සේවේ බේරගන්න. කට මංහිතනා ජාති ජනබලවගේ පාර්ලිමේන්තු න් අන්තුරුතුන් දෙෙක් ඔවත් අනිවාර්රයෙන්ම මේ දෂත ඇතිවරයට විරද්ධ න්පාවිචක් ති විකල් ක්න චන්ද කේලියට දෙන්න බෑන. ඒහෙදා මේක මුළු විපක්ෂත් එක්කම සාකච්ඡා කරලා ගෙන අපි යෝජනාවක්. ඒවාගේම රටේ අද ඉතාම අධ්‍යවශ්‍ය කාරණය බවට මේ සෞකේ සේවේ පත්වෙලා අතිබෙනවා හැමදාම අපිට රෝහල්ලොලින් මරණ ආර්තා ආවිට අහන්න සිද්ධ වෙලාති නවා බල්ල ේද ගනයම තුළ. ඒහින්දා අද මේක පාර්ලිමේන්තු ඇතුළ ජයක්‍රහණය කරලා මේ ආණ්ඩුවේ මේ දෂිත ආ්ඩුව න්න දූෂිත ඇමතිවරේ කයින් කරන්න මංගිතනවා ජනතාවවිමුක්ති පෙරම අනිවාරෙන්ම චන්දය ඒකට පක්ෂෝ පවිච්චරයි.